විරාමයෙන් අනතුරු අපි දැන් ඉපි සිටින්නේ ශ්‍රී ඔබේ නිවස වැඩසටහන සමගින්. ඉතින් ඔබ දන්නවා සකුණි රංග කලායතනයට තමයි අද අපි ගොඩ වැදුනේ. මේ මොහොතේ අපිත් සමග සම්බන්ධ වෙනවා සකුණි රංග කලායතනයේ සමන් නිශ්ශංක ගුරුතුමියන්ව, ඒ වගේම මනෝ නිර්ලෝක්ෂේ ගුරුතුමියත් අපිත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් මේ මොහොතේ මම මේ දෙපළකින් අසා දැනගන්නට කැමති ඉතාලිය වගේ රටක මේ වගේ රටකට ඇවිල්ලා යුරෝපීය වගේ රටකට ඇවිල්ලා මේ වගේ දේශීය කලා සම්ප්‍රදාය ඉදිරි අනාගත පරම්පරකට දායාද කරනකොට යම් කිසි ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් කොහොමද ඔබගේ හැකියාවන් ඔබලා ශ්‍රී ලංකාව වගේ රටක ලබාගත් අධ්‍යාපනය මේ වගේ රටකට දායාද කරනකොට ඔබට මුහුණ පාන්න සිදු වෙච්ච ගැටලු ගැන අපි යම් කිසි වචන සුවයක් ඔබකින් දැනගන්න කැමතියි. ඔව් මම හිතන මුලින්ම කියන්න ඕනේ මේ වගේ රටක කාර්යබහුල ඉතාලිය වගේ රටක මිනිසුන් සෑම කෙනෙක්ම රැකියාව තමයි ප්‍රමුඛ ස්ථානය දෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය ඉතාලි අධ්‍යාපනය තමයි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපේ දේශීය සංස්කෘතික දේවල් කරන්න හරි අපහසු. එක භාෂාව ගැනනම් මේ ඉපදිච්ච ළමයි මේ භාෂාව අපේ භාෂාව කතා කරන උමාන. ඒතොර අපේ නර්තනයේ අපේ ගායනවල අපේ වාදනවල මේ හැම දෙයකම පද උච්චාරණය පද වාදනයේදී මේ භාෂාව අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ වගේ ගැටලු ගොඩාක් අපිට ඇති වෙනවා මේ වගේ රටකදී කරන්නේ. ඒත් අපි උසායක දෙබලම මාත්‍යන් මාත්‍යබලම ලොකු උසායක් ගන්න මේ භාෂාවත් එක්ක තමයි නර්තනයේ වගේම මේ අපේ සිංහල භාෂාවත් එක්ක තමයි මේ දේ ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම මෙහේ කියන්න අනතුරුයි ඇතැම් ගිරිස් ඇතැම් පවුල්වල උදවියට අවශ්‍ය නැහැ. බාගට බාගට සම්පේ සංස්කෘතිය දෙයක් අවශ්‍ය නැහැ. ඉතාලි තමයි එක්තන ඉතාලි කියන්නේ. තවත් පිරිසක් දෙමව පේන්න නැහැ අපේ දරුවන්ට අපේ සංස්කෘතිය උගන්වන්න ඕනේ කියන එහෙම පිරිස් එනකොට ඉතින් අපිටත් ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ වගේ අපේ කලාව ඉදිරියට ගෙනියන්න. ඔව් ඇත්තටම නිශාන්ත මහත්මයා ශ්‍රී ලාංකීය ජනතාව යම්සි දවසක තමන්ගේ මේ මව්බිමට යනකොට ඒ දරුවන්ට ඉතාලි භාෂාව පමණයි ඔවුන්ට පුරුදු තිබෙන. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා භාෂාව පිළිබඳ යම්කිසි දැනුමක් ශාස්ත්‍රයක් ලැබෙන්නේ නම් එය ඇත්තටම ඔබ තුමන්ලා මේ කරන දේ යම්කිසි සාර්ථකත්වයක් ලැබෙනවා. ඉතින් ඒ වගේ මම දැනගන්නට කැමතියි අද මෙම ස්ථානයේ තිබෙනවා මෙම වාද්‍ය භාණ්ඩ. මේ වාද්‍ය භාණ්ඩ ඇත්තටම මේ වගේ රටකට ගේනකොට යම්කිසි ගැටලුවකට මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් කොහොමද ඔබතුමන්ලා මේ වගේ වාද්‍ය භාණ්ඩත් හදාගෙන මේ අද මේ වගේ ශාලාවක් තුළ මේ වගේ කන්තරයක් කරන්නට ඒකේ ආරම්භය ගැන පොඩ්ඩක් සටහන් කරන්න? වාද්‍යන භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් තමයි මේව නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ දේවල් ඉතින් අපි ගෙන ගැනීමේදී ගොඩාක් අපහසුතාවයක් තියෙනවා. මොකද අපි අපිට ගුවන් යානාවලදී අපිට දෙන කිලෝ ප්‍රමාණයක් ඒ කිලෝ ප්‍රමාණයට අපි මේ වගේ ඉන්න ගන්න අපිට රජයේ අනුග්‍රහයක් එහෙම ලැබන්නේ. ඉතින් අපි ඔය ඉන්න කවුරු හරි හිතවත් කෙනෙක් කරා තමයි මේ වාද්‍ය භාණ්ඩ ගෙන්න ගන්න. ඇත්තටම ඔබට දෙන්නවා ශ්‍රී ලංකාවේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ දේශීය සම්ප්‍රදායන් මේ වගේ රටකට ගෙන මේ වගේ අනාගත පරපුර දායාද කිරීමේදී ගොඩාක් ගැටලු තිබෙනවා. ඒ කියන්නේ දේශීය සම්ප්‍රදායන්ට අදාළ ඒ ආවේනික භාණ්ඩ වගේ මේ රටවලට ගේන්න විශාල කැපකිරීමක් ඔවුන් දරන. ඒ සියල්ලම වෙන්නේ හැමදේම සමාජ සත්කාර උදෙසා වගේ තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මම මනෝරි දිනුක්ෂි මහත්මියගෙන් ගුරුතුමියගෙන් දැනගන්නට කැමතියි ඉතාලියේ ජීවත් වෙන මේ දුවදරුවෝ ඇත්තටම අවුරුදු 18කට අඩු ලාබාලා වගේ පසුගිය දරුවන් තමයි ඔබත් සමග අද මේ පන්තියේ අපි දැක්කේ. ඉතින් මේ දරුවන් කොහොමද භාෂාව කතා කරන්න බෑ. නමුත් ඔවුන් ඉතාලි භාෂාව තමයි ඔවුන්ගේ වචන තමයි ඔවුන්ගේ අර ඔවුන්ට නිතර භාවිතා වෙන්නේ ඔවුන්ගේ ඔවුන්ට ශ්‍රවණය වෙන්නේ. ඉතින් මේ සිංහල වචන උච්චාරණය කරනකොට ඒගොල්ලන් ඔබතුමීගේ ජන ගායනා ඒ නැටුම් ඒ වර්ණම් ඒ වගේ දේවල් කොහොමද මේ ළමයිට කියලා දෙනකොට යම්කිසි ගැටලුවක් මොන බානට ඇති නේද? කියමු බලන්න මේ වගේ. ඇත්තෙන්ම මොකද මේ ඉතාලියේ කියන රටේදී බබා චූටි බබාලා ගොඩක් වෙලාවට පාසලත් එක තමයි වැඩිම කාර්යයක් රැඳෙන්නේ. පුංචි සීමා කාර්යයක් තමයි දෙමව්පියත් එක්ක රැඳෙන්නේ. ඉතින් ප්‍රධානම දේ තමයි ඇතැම් දෙමව්පියෝ ගෙදරදී ඉතාලි භාෂාව තමයි පුරු කරගන්නේ. ගොඩක් වෙලාවට මොකද ළමයිනුත් ලේසියෙන් කතා කරන දේ හින්ද දෙමව්පියෝ බහුතරයක් ඉතාලි භාෂාව පුරු වෙලා තියෙනවා කතා කරන්න. මගේ ආයතනයට නැත්නම් අපේ සකුණි රංග කලායතනයට ඇතැම් දරුවෝ වෙනකොට මේ
කිසිම සිංහල වචනයක් කතා කරන්න බැරි දරුවෝ. නමුත් අපි සමනිෂක මහත්මයාත් මමත් මේ කරන්නේ ඇත්තටම උඩුගම් බලා යන ගමනක් හා උඩුගම් බලා පිළිනව හා සමාන දෙයක් තමයි කරන්නේ. මොකද අකුරෙන් අකුර මොකද අපේ ගායන අපේ පද අපේ වචන උච්චාරණය කරන සිංහල භාෂාව කතා කරන්න ඇති දරුවෙකුට හරිම අමාරු ඒක ඒ ළමයින්ට දායාද කරන්න. එතකොට ඒ ළමයින්ව අපි අකුරෙන් අකුර අකුරෙන් අකුර කට ඇදගෙන උච්චාරණය කරන්න තමයි මුලින්ම ගුරු කරන්නේ. ඉතින් මොකද බෙරේකට තාලයක් තියන්න සමහර දරුවෝ දන්නේ නැහැ. අප්පුඩියක් අහන්න දන්නේ කියන්න කනගාටුයි. ඇතැම් දරුවෝ හිටියා මේ පන්තියට ඇතුළු වෙනකොට ඒ ළමයින්ට සිංහලෙන් කිව්වම පුතේ දුහන්න කිව්වලා. සාමාන්‍යයෙන් දුහනවා කියන එක සරල වචනයක්. දුහන්න කිව්වම ඒ ළමයි බලන් කිව්වා දුහන්න කියන්නේ මොකද්ද කියන එක. ඉතින් මම අද සතුටු වෙනවා අපි අපේ ආයතනය තුළ පැමිණිච්ච මේ චූටි දරුවන්ට අපිට දෙයක් දෙන්න පුළුවන් වුණා. අපේ කියන දේ අපිට ළමයින්ට දෙන්න පුළුවන් වුණා. ඉතින් එක පැත්තකින් සතුටු වෙනවා. මොකද තව පිරිසක් එළියේ ඉන්නවා මේ දේ ඇගීමක් දක්වන්නේ නැති දෙමව්පියෝ පිරිසක්. ඉතින් අන්න ඒක ගැන මට ඉතින් ටිකක් කනගාටුයි. මොකද ළමාසාරියක් ඇද්ද පරිගකටවත් මල් වට්ටියක් අතින් අරගෙන පාසලකට ඇතුළු වුණු පරිගකටවත් දේශීය දේ කියන එක ගුරු කරවන්න බෑ. ඒක දෙමව්පියෝ හරහා. දෙමව්පියෝ තමයි දරුවන්ට කියන්න ඕන පුතේ මේ දේ මෙතනට යන්න ඕන. එතකොට දැන් අපි කියමුකෝ දරුවෙකුට ගුරුවරයා කියන්නේ කවුද කියන එක දෙමව්පියෝ හඳුන්වලා දෙන්න ඕන. අපේ ඔසරිය ඇඳට එහෙම නැත්නම් ළමයෙක් ළමාසාරිය ඇඳට අපේ කම කියන එක එතන මතුවෙන්නේ නැහැ. ළමයාගේ හැසිරීම, ළමයාගේ කතා බහ, ළමයාගේ ගතිගුණ, ළමයාගේ සිතුම් පැතුම් මෙන්න මේවා ඔක්කොම එකතු වුණාම තමයි අපේ කියන දරුවෙක් බිහි වෙන්නේ. නැතුව ඇඳුමකින්වත් මල්වට්ටියක් අතේ තියාගෙන ඉඳීමෙන්වත් අපේකම මන් දන්නේ ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක. මොකද ඒක නිකන් අර හිස් බඳුනක් හා සමානයි පේන්න තියෙන. ඇත්තටම අපිට දැන් පෙනී යනවා මොවුන් මේ ආදරණීය ගුරුවරුන් දෙපළ ඉතාමත් තමන්ගේ ශ්‍රමය කැප කරලා ඇත්තටම ඉතාලිය වගේ රටකට මිනිස්සු පැමිණෙන්නේ ඇත්තටම මුදල් හම්බ කිරීමේ අරමුණින් යුතුව. නමුත් ඔබ දෙපළ දිහා බැලුවහම පේනවා ඔබ දෙපළ ශ්‍රී ලංකාවේ ලැබපු ඒ කලා සම්භාවය, ඒ කලා ශ්‍රේෂ්ත්‍රේ, ඒ කලා අධ්‍යක්ෂින් මේ වගේ රටකට ඇවිල්ලා තමන්ගේ අනාගත දුවදරුවන්ට මොනයම් ආකාරයකින් හෝ දායාද කරන්නට ඔබ දෙපළ ලොකු උත්සාහයක් දරනවා. ඇත්තටම අපි අගය කරන්න ඕනේ මේ වගේ ගුරුවරුන්, මේ වගේ පුද්ගලයන් අද මේ වගේ සමාජවල අතලොස්සක් පමණයි සිටින්නේ. ඉතින් මේ අතලොස්ස රැකගන්නට අපේ ඉන්න අනික් මිනිස්සු ශ්‍රී ලාංකිකයන් උනන්දු විය යුතුයි. මොකද මේ අතලොස්සක් නැති වුණොත් අපේ අනාගත දරුවන්ට මොකද්ද වෙන්නේ? ඔවුන්ගේ අනාගතය කොයි බෙදරට යන්නේ කියන තැන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඔව් සමානිශාක මහත්මයා, මම තවත් ප්‍රශ්නයක් ඔබ වෙත යොමු කරන්නම්. මම හිතන්නේ ඒක වැරදි විදිහක් නෙමෙයි. අපගේ දේශීය සම්ප්‍රදාය දැන් මේ ඉතාලියේ යුරෝපයේ රටේ මේ ඉතාලියේ රැසින ජනතාව, ඒ කියන්නේ දේශීය සම්ප්‍රදායන් කියලා අපේ ශ්‍රී ලාංකීය ජනනැටුම් අපි ඉදිරිපත් කරනකොට යම් කිසි ප්‍රසංග වේදිකාවල මා දැක්ක දෙයක් තමයි නර්තනයක් කියලා ඉදිරිපත් කරනවා හින්දි ගීතයකට හින්දි නැටුම. අපි යම් කිසි විශේෂාංගයක් අපි ඉදිරිපත් එම ආ ශ්‍රී ලාංකීය මිනිසුන් වශයෙන් ඕගොල්ලන්ගේ විශේෂාංගයක් ඉදිරිපත් කරනවා. එතකොට අපේ මිනිස්සු ගොඩක් අය පුරුදු වෙලා තියෙන මේ දේශීය ඉතාලි මිනිසුන් හිතන්නේ මේක තමයි ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ දේශීය නර්තන සම්ප්‍රදාය. නමුත් නර්තනයේ යෙදෙන්නේ හින්දි සිංදුවට හින්දි ගීතය. ඉතින් එතන පොඩි වැරදි වැටහීමක් ඒ ඉතාලි ජනතාව, ඒ ඉතාලි පුද්ගලයන්ට දැනෙනවා නේද? ඉතින් මේ ගැටලුව කොහොමද මම හදවන්න ඔබලගේ ඔබලන් දන්න උත්සාහය මොකක්ද? දසුන් මුලින්ම අහුවස්සට උත්තරය දෙන්නම්. මොකද ඒක මුදල, ඒ කියන්නේ අපේ අය හිතන්නේ මුගක් හරි එකක් අඹරලා ඊට ගල නටලා මේට ගල නටලා මේ කියක් හරි වාගෙන මේ අපිට කියන ඉතාලි වේස්තා කියන ෆෙස්ටිවල් වල ඒ වික උත්සවයකට හරි නටලා, එහෙම නැත්නම් මුනේ නගර සභාවේ හරි දෙයකට නටලා මේ හින්දි එකක් නටන. ඒකට ගන්නෙ ඉතාලි ළමයි කීප දෙනෙක් හරි කව කරගෙන මේක හැමෝම කරන දෙයක් නෙමෙයි. මේක හරි ඛේදනීය, මේක යුරෝප, මේ කියන්නේ ඉතාලිය පුරාම ඇතැම් නගරවල මේක දකින තියෙනවා. අපි කීප බලක් ඉන්නවා. අපි කියන්නේ අපේ දේ අපි හින්දි දේත් නටනවා. ඒකත් හරියට කරන්නේ අපේ දේ තමයි. අපි කීප බලක් ඉන්නවා. අපි අපේ දේව තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඉදිරියට. ඒ කියන්නේ මේ අය මේ මෙහෙම කරන අයට
මේක ගැන අවබෝධයක්. මෙහෙ පොඩි වැරදි වැටහීමක් තියෙනවා. මෙහෙට දැන් අපි එනකොට අපේ කාලේට ඉස්සෙල්ලා ආපු කෙනෙක් කියන්නේ එයා මේ ප්‍රශ්න දෙක හරියට මේ අපි වැඩ කරා කියන එක නෙමෙයි ප්‍රශ්න දෙක හරියට කරලා නැහැ. එතකොට මේ මිනිස්සු අන්ධ භක්තික වෙනවා එයා තමයි කෙනා. එතකොට එතනින් ඇරෙන්න ඒ දේ මේ මිනිස්සු හිතන්නේ අපි කොච්චර කෑගමත් මේක නෙමෙයි කියලා එතනම තමයි ඉන්නේ. අනිත් එක දැන් ඉතාලියාවේට හරි ඛේදනීයයි ඒක අපේ දේ කියලා දෙනවම අපි ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන්නන්නේ මේ ඉන්දි දේවල්. ඒතොර අපේ දේ කියලා අපි කරලා තියෙනවා. එහෙම අපි භාෂා වලත් වැඩ කටයුතු කරලා තියෙනවා. මනෝ මාත්මේමයි ඉතාලි භාෂා වල මේ අපේ ෆිරෙන්සේ නගරේ. ඒකදී අපි අපේ දැන නැටුම් අපේ සාස්ත්‍රීය නැටුම් මහා පරිමාණයෙන් මේ සාස්ත්‍රීය මම කරගන්න හරි අපහසුයි. එහෙම තුටුටුටර ඒගොල්ලෝ ඇත්තටම එතකොට ඒගොල්ලෝ පුදුම වෙනවා. ඒගොල්ලෝ මේවා මෙහෙම දෙයක් ඔයගොල්ලන්ට තියෙනවාද කියලා අපි අපේ වාදන භාණ්ඩ වාදනය කරාම හරි පුදුම වෙනපත් වෙනවා. ඒගෙන් මේගොල්ලෝ යම් ස්ට්‍රික් ස්ට්‍රික් එකක වාදනය කරන්නේ අපිත් වෙන තමයි නැත්නම් අපි කඩින් පුරේ වාදනය කරන්නේ උනාට අපි අපේ ඉතාලියේ දැන් මේ හැම දෙයක්ම සංගීතවලද දැන් අපේ වාදන භාණ්ඩ අපි අති වාදනය කරලා ඒ ඒවා දෙන අපේ බීට් කියන ඒ බීට් වලට අපේ අපේ පද ඒවලට සංසන්දනය කරලා අපිට ඒක අපි එහෙම වැඩ කරලා තියෙනවා ඉතාලි කඩේත් ඒක. ඒකෝර ඒගොල්ලෝ හරි පුදුම වෙනවා මේ දේර මෙහෙම දේවල් වල රටවල් වල තියෙනවා කියලා අපි මේවා දැකලා නැහැ කියන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ සම්පූර්ණ කලාවේ විදිහට අපි දෙන්නේ අපි උත්සාහ කරන්නේ අපිට ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පොඩි එක දෙයක් කරේ මේ දරුවෝ හරියට ඉගෙන ගත්තොත් ඒ දේ ඇති. ඒ නිසා අපි අපේ කලාව බදාගත්තත් ඉන්දියාවත් එක්ක සංසන්දනය කරලා ඉන්දිය මේ ඉතාලියට දෙන්නේ නැහැ. මේක අපේ ටැෂනල් එක. මේක තමයි අපේ සංස්කෘතිය කියන එක තමයි අපි කරන්නේ. ඉතින් හරි ඛේදනීයයි අර වගේ පුජ්‍යලෝ පුජ්‍යලියෝ කරන දේවල්. අපගේ දේශීය කලා සම්ප්‍රදාය තිබෙන උඩරට සම්ප්‍රදාය, පහතරට සම්ප්‍රදාය, සබරගම් සම්ප්‍රදාය සමග ජන නැහැ. ඉතින් මේ ජන සම්ප්‍රදායන් එකතු කරගෙන නෑත කාලේ ඔබතුමිය යම් කිසි විශේෂාංග ඉදිරිපත් කරාද? ඒ කියන්නේ මේ ඉතාලි මිනිසුන්ට තමන්ගේ දේශීය සම්ප්‍රදාය අවධානය යොමු කිරීම පිණිස යම් කිසි නිර්මාණයක් බිහි කරලා තියෙනවද? මට මතකයි නිශාන්ත මහත්මතුමා යම් කිසි පහසුවක මේ කලා සම්ප්‍රදාය ඒ ළමයිට දෙන්න යම් කිසි විශේෂාංගයක් ඉදිරිපත් කරගෙන කොහොමද මේ දේවල් ඉදිරිපත් කිරීමේදී කොහොමද අත්දැකීම? අවදසම මන්දී ඇත්තටම මම නම් අපි නම් ගොඩාක් සතුටින් ඒක බාරගත්තා. මමයි අපේ රටේ ඉන්න එක්තරා පවුලක් තමයි අපු මේකට මැදිහත් කරේ. ලසන්ත කුමාරි කුමාර කියලා යුවලා ඒගොල්ලෝ තමයි අපු මේකට යොමු කරේ. ඉතින් එයාගේ ඒ නංගිගේ දරුවත් ඒ පාසලේ ඉගෙනුම ලැබුවා. අපිට කිව්වා අපේ මෙහෙම අපිට දේශීය දෙයක් කරගන්න ඕනා මෙහෙම ඉල්ලනවා ස්කූලෙක් කියලා. ඇත්තටම මේ කාලය තුළදී අපි බොහොම කාර්යබහුලයි අනිත් දෙමව්පියන් වගේම. නමුත් අපිට ඕන වුණා අපිට ටාගට් එකක් තිබුණා. ඇත්තටම අපේ දරුවන්ට විතරක් නෙමෙයි මේක අපේ දේශීය දේ ඉතාලි දරුවන් හරහත් යන්න ඕන කියන හින්දා අපි බොහොම කැමැත්තෙන් මේක බාරගත්තා. හරිම ලොකු අභියෝගයක් වුණා. මොකද ඒ දරුවෝ පෙරපද දන්නේ නැහැ. ඉතින් අපිට පෙරපද ඉතාලියට හරවන්න බෑ. නමුත් අපේ භාෂාවේ අපි රිද්මය කියන එක කොයි රටටත් පොදුයි. ඉතින් රිද්මය කියන එක කොයි දරුවා තුලත් තියෙනවා භාෂාව නෙමෙයි. ඉතින් ඒ හින්දා ඇත්තටම ගොඩාක් සතුටුයි. කල්වේණි කියන පුංචි ගම්මානයක් හරිම ලස්සන ගම්මානයක්. ඒ ගම්මාන ස්කෝල එක තමයි ඒ පාසල පිහිටා තිබුණේ. ඒ පරිසරය අපේ දේශීය දෙයට හරියටම ගැලපෙනවා. මං හිතන්නේ අපේ ජීවිතේ හරිම ලස්සන දවසක් එදා ඒ දරුවෝ ටික දේශීය දේවල් අරගෙන රෙදිහැට්ට ඇඳලා කලගිනි හැටුමක් කරා. ඒක තමයි 30ක් විතර. ඒ වගේම පිරිමි ළමයි ටිකට අපි මොකද පිරිමි ළමයි කියන්නේ ජව සම්බන්ධ. ඉතින් ඒකට අපි තීරණය කරා මේ ලීගලි වගේ දෙයක් අපි මේවා කරත් හොඳයි. මොකද එතනදී අපේ තාලිය වුණත් ඒ ළමයිට දෙන්න පුළුවනි. ඉතින් මේක කරගෙන අවසානයේ යනකොට ඒ දරුවන්ට බෙරපදක් පාඩම්, ඒ දරුවන්ට කවි ගායනක් පාඩම්. මොකද මම වැඩ කර කර ඉන්න අතරතුරේ තමයි අවස්සාවේ ටක්ගාලා මම ඒක කරන්න යන්නේ. මට අමතක වෙනවා මොකද්ද මම ඊළඟට කරපු කොටස කියලා. නමුත් ඉතාලි දරුවෝ මට කියනවා ඒ භාෂාව, ඉතාලි භාෂාවෙන්ම මහේස්ත්‍රා මේක නෙමෙයි මේ විදිහටයි කරේ කියලා. ඉතින් ඒ ළමයි බොහොම කැමැත්තෙන් මේ දේ කළා. හරිම සතුටුයි. මේ ඇත්තටම ගොඩාක්ම සතුට දවසක් ඔබ ඇත්තටම ඔබ
ඇත්තටම අලුත් දේවල් අලුත් අංග ඉදිරිපත් වෙනකොට මම හිතන්නේ ಜಾති ભેදයෙන් තොරව ඒ ළමයිනුත් ඇත්තටම සතුට වෙන්නේ නැති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සකුණි රංග කලායතනය තමගේ දේශීය සම්ප්‍රදාය මේ ඉතාලි පුරවරේ මේ ෆිරෙන්සි නගරේ පවත්වා ගන්න ලබන්නේ. අභිමානයේ රැග ශ්‍රී ටීවී අද දවසේ පැයක පමණ හෝරාවක් සකුණි රංග කලායතනයත් සමග සම්බන්ධ වුණා. ඉතින් අවසාන ජවනිකාවට තමයි අපි දැන් මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ. සකුණි රංග කලායතනයේ මේ ආදරණීය ගුරුවරුන් දෙපළ ගැන විශේෂ හැඳින්වීමක් කළ යුතුයි. මොකද තමන්ගේ කුඩා දිනියන් දෙදෙනාත් රැගෙන තමන්ගේ වටිනා කාලයේ කැප කරමින් පෞද්ගලික ජීවිතයෙන් බැහැරව මෙම අනාගත පරපුරකට දේශීය අනන්‍යතාවයේ දේශීය කලා සංස්කෘතියන් දායාද කිරීමේ අරමුණින් යුතුව මොවුන් දරන මේ වෙහෙස ගැන අපි ඇත්තරම අගය කළ යුතුයි. ඉතින් රටවල් 165ක් නරඹන මෙම ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබට අද දවසේ මෙම කෙරෙන සජීවී වැඩසටහන නැරඹීමේ හැකියාව ලැබෙනවා ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ. ඒ වගේම www.shreetv.lk යන වෙබ් අඩවිය හරහත් ඔබට මෙම වැඩසටහන නැරඹීමේ හැකියාව තිබෙනවා. ඉතින් සමන් නිශ්ශංක මහත්මාණනි, අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති ඔබතුමාගේ දෙන පණිවිඩය කුමක්ද? මෙවන් වූ රටකට ඇවිල්ලා මේ ඔබතුමාට ලැබී තිබෙන අත්දැකීම් ඔස්සේ තවත් මිනිසුන්ට, තවත් ආදරණීය දෙමව්පියන්ට, ඒ වගේම දුවදරුවන්ට ඔබතුමාගේ අධ්‍යාපන ආයතනය වෙනුවෙන් ඔබතුමා දෙන්න පුළුවන් පණිවිඩයක් තිබෙනවා නම් මෙන්න මේ මොහොතේ ඔබතුමාට අවස්ථාව තිබෙනවා. මේ රැඳී සිටින සියලුම දෙමව්පියන්ට, සියලුම සහෝදරයන්ට මට කියන්න තියෙන්නේ, අපි දෙදෙනාටම කියන්න තියෙන්නේ, කොච්චර කාර්ය බහුලත්වයක් තිබ්බත් නැටුම් බෙර කියන එක විතරක් නෙමෙයි, මියුසික් සංගීතය පැත්තේ දරුවාව මේ සෞන්දර්ය විෂයකට
මොනාහරි දෙයකට සංගීතය හෝ චිත්‍රකලාව හෝ ඒවා මේ වගේ රටවල මූර්ති කලාව හෝ ඒවා එවැනි දෙයකට දරුවන් යොමු කරන්න. මොකද එතකොට දරුවන් බාහිර වශයෙන් දරුවන් නොමග යවන කාලය නොමග යන කාල පරාසය අඩු වෙනවා මේ වගේ දෙයකට යොමු වුණාම කිසියම් කුමන හෝ කලාවකට යොමු වුණාම ඒ දේ නිසා මම මේ දයාබරණීය දෙමාපියන්ගෙන් ඉල්ලනවා මුළු සියලුම දෙමාපියන්ගෙන් දරුවන්ව సౌందర్య විෂයකට කලාව පැත්තට පොඩ්ඩක් හරි තමන්ට තියෙන කාලයෙන් යොමු කරන්න කියලා. ඒ වගේම මම මේ වෙලාවේ විශේෂ ස්තුතියක් දෙනවා ශ්‍රී ටීවී නාලිකාව අපි ඇවිල්ලා අපිව මේ වගේ ගොඩක් යන්නේ ওই සින්දුත් එක්ක ගිහිල්ලා එහෙම නැත්නම් වෙනම වූ සංස්කෘතිය කියලා හදාගත්ත දෙයක් යන්නේ අපි කාලය ගිහිල්ලා හරි අපේ රංගායතනයට ආපු එක පිළිබඳ ශ්‍රී ටීවී නාලිකාවේ සියලුම අධ්‍යක්ෂකවරු ඇතුළු සියලුම දෙනාටත් ඒකම අද අපි නිවේදන කටයුතු වල යෙදුණු දසුන් මල්ලිටත් ඒ වගේම කැමරාකරණයේ යෙදුණු අපේ චමින්දත් රුවන් මල්ලිටත් බොහොම ස්තුතියි මේ අවස්ථාවේ. ඒ වගේම මනෝරේ දිලික්ෂේ මහත්මියගෙනුත් මම අහන්න කැමති. ඇත්තටම හොඳ මවක්, හොඳ බිරිඳක්, ඒ වගේම හොඳ ගුරුවරියෙක් ලෙස අද මේ ෆිරෙන්සියට කරන දායකත්වයේ පිළිබඳ ඔබතුමිය කාන්තාවක් විදිහට කොහොමද ඔබ දකින්නේ? ඇත්තටම විශේෂයෙන්ම අද අපිට මේ අවස්ථාව ගුරු වෘත්තිය එහෙම නැත්නම් ගුරු පදවිය මේ ලබා දෙන්න අපිට දෙමව්පියෝ දරුවම තමයි යොමු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම ඉස්සෙල්ලම මං හිතන්නේ මේ අවස්ථාවේ මේ රටේ තියෙන විවේකය අවිවේක කාල පරාසයත් එක්කලා අද වගේ දවසක ඉරිදා කියන්නේ සියලුම දෙනාටම විවේකය ගත කරන්න තියෙන දවසක්. ඒ දවස තුලදී දරුවන්ව යොමු කිරීම. මොකද දෙමව්පියෝ හරහා තමයි දරුවෝ යොමු වෙන්නේ. ඉතින් මේ ආයතනය ගැන විශ්වාසය තියලා අපි ගැන විශ්වාසය තියලා ඉවර වෙලා අපි ළඟට මේ දරුවන්ව මේ විෂය සංස්කෘතික අංගය දරුවන්ට දායාද කරලා දෙන්න දෙමව්පියෝ අපි වෙතට යොමු කරාට විශේෂයෙන්ම මම දයාබර දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ රටක හරිම අමාරුයි. මම අර ඉස්සෙල්ලත් කිව්වා මේ උඩුගම් බලා පීනනෝ වගේ දෙයක් තමයි මේ කරන්නේ. මහා ලොකු පිරිසක් නෑ මට අපිට දෙයතේ ඇඟිලි වලින් එකතු කරලා ගණන් කරලා කියන්න පුළුවන් දෙමව්පියෝ පිරිසක් ඉන්නේ. ඇත්තට මේ දෙමව්පියෝ මට හොඳ ශක්තියක්, අපිට හොඳ ශක්තියක් මගේ මේ ආයතනයට. ඒ හින්දා ඉදිරියේදීත් අපි අපේ කලායතනයේ විශේෂ අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම අපේ ශ්‍රී ටීවී නාලිකාවට අපි ආරාධනා කරනවා. මොකද පන්ති කාමරයක් ඇතුළතී නෙමේ මේ දේ යන්න ඕන. ජනමාධ්‍යයක් කරහා තමයි රට රටවල් වලට අපේ දරුවන්ගේ හැකියාව යොමු කරන්න තියෙන්නේ. ඒ හින්දා ඒ අවස්ථාවේදීත් අපිට අපේ ශ්‍රී ටීවී නාලිකාව අපිට දායකත්වයක් දෙයි කියලා මං හිතනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මම ඇවිල්ලා ඉන්න චූටි දරු දැරියෝ ගොඩාක් මහන්සියෙන් ඇත්තටම මේ දේ කරන්නේ. මොකද ළමයි අලි කියන්නේ එක විදිහකට ඉන්න බැරි පිරිසක් කියනවනේ. හරිම අමාරුයි. නමුත් ඒගොල්ලෝ මං හිතන්නේ දෙමව්පියෝ එක හුරු කරලා තිනවා. දෙමව්පියන්ගේ ආభాෂයෙන් දෝ කොහෙද කොහොම හරි අපි අපේ දරුවෝ ටික හුරු කරගෙන දිගට මේ කලාව කරගෙන යන්න උත්සාහ කරනවා. ඔව්, ඇත්තටම සන්තෝසයි. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආදරණීය මේ ගුරුවරුන් දෙපළට. රටවල් 165ක් නරඹන ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ අද දවසේ ශ්‍රී ඔබේ වැඩසටහන සකුණි රංග කලායතනයෙන් සමුගන්නටයි මේ සූදානම. ඉතින් ඔබගේ රංග කලායතනයට, ඒ වගේම මේ දුවා දරුවන්ට, ඒ වගේම ඔවුන්ගේ කලා කුසලතාවයන් දියුණු වෙලා ඔවුන්ට හොඳ අනාගතයක්, දීප්තිමත් අනාගතයක් ලැබෙන්න කියලා එකසිතින් ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ටීවී නාලිකාව අද දවසේ ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔබ සැමට සුබදායී සතියකට ප්‍රාර්ථනා කරමි. ජයශ්‍රී.